එඒ රටේ වෛද්‍යවරුන් ගිහිල්ලා ඒ අවශ්‍ය ඇඳම් ඇඳගෙන ගහිල්ල වැඩකරනවා ලෙඩ්ඩුතෙක්. ඇති ඒගේ වැඩ කරන්න සිද්ධ වනා මැතිවරන කොමසාරස්කේ නිල්ධාරින් දහ දහත පාලොස්ථාර වැඩ කරලා මේක නොකොරොත් මැතිවරණයක් පැබත්වේ නැත්තන්ග ප්‍රශ්නය මැතිවරණය නොපවත්වා තියෙන ප්‍ර්නට අන විශාල ගැමුරු ප්‍රශ්යයක්. පාලිමේන්තුවයේ සිටිපු නියෝජ කතානායකවර හැටියට මට පවසන්න තියෙන්නේ පාලිමේන්තු මැතිවරණ එකට යන්නේ අවස්ථාත් වනකදී පළවෙනි දේ තමයි අවුරුදු පාහ කාලෙඉවර වෙලාවක නැවත පාර්ලිමේන්තුව මැතිවරණයට ගිහිල්ලා පාර්ලිමේන්තුවක් නැවත ස්ථාපිති කරග දෙවැනි අවස්ථාව තමයි පාර්ලිමේන්තුව සිට්ට මන්තරවරුන්ෙන් තුනෙන් දෙක සබහ සම්මතයකින් නැවත පාර්ිමින්තු මැතිවරණට යම හැකියා. තුන්ගනි අවස්ථාව තමයි අවුදු හතරාමාර කාලයේවරච්ච වෙලාවක විධායක ජනාධපතිවරයාට තින බලය ප්‍රකාරව පාලිමීන්තුව විසරව හැර මැතිවරණයකට කැඳවී. මේ අවස්ථා තුනෙන් ඕනෑම අවස්ථාවක මාර් පාර්ිමීන්තුව විසරව හැරගැයි පසු පාර්ලිමිේන්තු මැතිවරණයට ගිල්ලා අලුත් ේතුුවක් ස්ථාිත කළ යුතුයි. ව්‍යවස්ථාව ප්‍රකාරව පාලිමේන්තු විසරවා හැර දවස් අනුවක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව පළවෙනි සැසිවාරය ආරම්භ කළ යුතු. නිසා අපි ඉන්න එවැනි අවස්ථාව එ නිසා පාලිමේන්තුුවක් නැවත කැඳවීමට කිසිසත් පුළුවන්කමක් නැහැ හෙටපු පාර්ිමේන්තුව විසර හැරෙන් පස්ස ඒ පාලිමේන්තුව කැඳවන්න පුළුවන් මෙන්න නම් මෙවැනි අවස්ථාවක පාලිමීන්තුවක වියසනයක් ගැන හෝ ආරක්ෂික තත්ත්වයක් හෝ එම නැත මෙවැ අපට ඇත්වලා තියෙන මේ වෛර සේතත්වය මත පාලමින්තුව කැඳවීමට පුළුවන්කමක් නෑ. එක නිසා අපි කල්පනා කරනු රට ස්ථාවර භාව. දැන් අප විවස්ථාමය වශයෙන් පාලමින්තු විශ්රහරන්ප වෙලාවක. අපිට මැතිවරණ ඇත්තියලා මැතිවරණයට මුහුණ දීල්ලා පාරිල්මේන්තුව ස්ථාපත කරගන්නවා කියන්නේ අංක එක රටේ ස්ථාවර භාවය. දෙක ඒෙවස්ථානු කූලව මේ රටේ නයිතික භාවේ මත මේ රට ස්ථාපිත කිරින්. තුන්ගෙනක ප්‍රජාතන්ත්‍රවාදය මත මේ රට ඉදිරිට ගෙනෑමට ජනතාවට තියෙන ජනතාවගේ අයිතිය ඒවගේ සර්රබල ජන අයිතිය සරජන වලායි ජලය ජනතාවට තියන්නේ ඒ ජනතාවගේ අයිතිය ප්‍රකාශ කිරීම එති මේ කරුණුවලට තමයි දැන් අපි යොමු වෙලා තින්. මම දැක්කා මැතිවර කොමසාර සින් ලිපියක් එවල් තිප පිබි ජයස්සන්තර මැත්තුමාට එතුමා එකට ප්‍රතිචාරයක් දක් වැල තිබුණා. මැතිවර කුමශසණ විසින් ඉල්ලා සිටියා පුළුවන්න්නම් අවස්ථාවේ සුප්‍රරිමුසාාවෙන් අදහසක් විමසන්න කියලා. සුප්‍රරිමුසාාවී අදහසක වසන්න කියනෙක පවිජාශසන්ඳර් මහත්මකිවම ො මෙතන නීතිය පැදිලි නීතිරේ අපැහැදිල් තැනක් නති නිසා හෙමවශ්‍යතාවයක් නෑ. හැබැයි කිසි විටක පාර්තාවේ ලිපියේ මැත කොමසමෙන් දැනුවත් කරලා නැහැ ඒයට තින අපහසථාවයන් නිසා ඔවුන්ට මැතිවරණය පාත්තරනති ප්‍රශ්නයක් මත මේ මේ කරුණු මත ක්‍රියාත්මක වෙන්න. අපි දන්නවා ජූනිමාසය දෙවෙන්දට ඉස්සල්ලා මැතිවරණය පැවැත්විය යුතුයි. අපි දැන්ගත් ඉන්නේ දාසයවෙනිද අප්‍රේල් මාසේ අපිට තව මේ මාසේ දවස් දාහතරක් විතර තියෙන ලබන මාසෙත් දවස්තිස්ස එකක් තියෙනවා අපට එතකට දවස් හතලිස් පාහක් වගේ කාලයක් තියෙනවා මැතිවරණයක් සඳහා නියලෙන්. අපේ ඉතිහාසේ පුරාට ගත්තොත් අපේ රටේ එක දාසම්සි අසුවට අසුනම මේ භීෂණයුගගේ ජනතා විමුක්ති පෙරමුණ මේ රට ගිනි තිබ්බ වෙලාව රජේ සේවකින් මරපු වෙලාේ ත්‍රීද හමුදාව මරලා පොලිශයට ඝාතනය කරලා පොලිසිුවලට ප්‍රහරක එල්ල කල්ලා ඒ ආධාන කටයුතු දනිස්සෙන් ට පිටියක් ගිනි න්න පැක්වෙලායි. අපි මේයටටේ මැතිවරණ තිබ්බා. මට මතකයි චන්දා සිල්වා මැතුවර කොමශස්තුමා ප්‍රකාශයට පත් කරා ලංකාව ඉතිහාසයේ දූෂිතම මැතිවරණය සිරිමාවා මැතිනයව පරද්ධපු. ප්‍රේමදා සමහත් මෙයාගේ ජනාධිපතිවරණය. ඇතුමා ප්‍රකාශකර හිටියා. අසු නේ මැතිවරණය තරන් දෂිත මැතිවරණය ලංකා විතිහාසි නෑ මැතිවර පොළොවල් හදශය හතකට ප්‍රහර ඉළ කල්ලා ගිනිබත් කරලා වැඩිතියලා දූෂණයවිදියට ඒවා පැවැත්වකල්. ඒසා අපිට ඒ අමිහිර අත්දැකීම් අපට මතක්කර දෙන්න සිද්ධ වෙන. අද එහෙම තත්වයක් නෑ. අද ජිෂ්ට්‍රික්ක විසි දෙකෙන් අපේ හැම දිශ්‍රික්කයකම ප්‍රදේශයේ ලේකම් කෙනෙක් වැඩකර. ැම ග්‍රම සේවක කෙනෙක්ම වැඩ කරනවා. අද පවුල් හැටාට ලක්ෂෙන් පවුල් පනස් සතරකට අවශ්‍ය අත්‍යවශ්‍යිතාවයන් සදා ආරටික ගෙදරට බෙදෙන. අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා. එයි අපට අඩු පාඩුකම් අපහසදාාවෙන් රාසියක් ඇඳරිණීතිය නිසා. නමුත් අපට ජීවත්තයෙන් හුස් මගන්න තින නිදහසාදා ඇති කරලති. එක නිසා රටේ ස්ථාවරභාවක කියන දේශපාලනය නෙවී ට ස්ථාවරභාවය ඇතිකිරීමට එක විශේෂ කරුණත් තමයි දේශපාලන ස්ථාවරභාව. රට මේ විදියට ඉදිරියට යන්නනම් අපිට මහාජනතාවගේ නියුජිතයෙන් පත්කරන මහ මැතිවරණයක් පවත්තා ගැනීමේ නෛතික අවශ්‍යතාවය අප කල්පනා කරන්න. එහම නොවුනොත් මොකද වෙන්නේ දැන් අප ඔක්කොම දක් මැතිවරණ කාලයේද රජප පක්ෂි මැතුමාට චන්ද දෙන්න එපා එතුමා බලය ගත්තොත් මිල්ටෙඩිකාරයෙක් වගේ වැඩකරයිගේලා ඔවුට උපහස පහස කරා. අද එතුමාගේ හැම උත්සාහයක්ක්ම තියෙන්නේ මැතිවරණ ව්‍යාපාරකට ිල්ල ප ජාතන්ත්‍රවාදය ස්ථාපිත කර. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ මූලික සිද්ධාන්තය තමයි මැතිවරණ ව්‍යාපාරයකට ගිල්ල මැතිවරණයක් ඇති කරලා ජනතාවගේ පරමාධිපත්වේ මත පිහිටා ඔුගේ චන්දය ප්‍රකාශ කරන්තින අයිත්‍ය ස්ථාපත කිරි ඒක නිසා ජනතාවගේ අවශ්‍යතාව විශ්්‍ර කිරීම සඳහා ජනතාව වෙනුවෙන් මේ මැතිවරව්‍යාපාරක් අවථ පැහදල දෙන්න උත්සාගන්නකොට ජනාතිකොතිවරයා අපට කනගාටයි දේශපාලනී කරණය කිරීමේ අවශ්‍යතාවේ මත මැතිවරණය ගැන කතා කරන ජනත මෙච්චර අමාරු වැටල දින වෙලා නිසා අපි මේ පරිපාලමය පසුබිම ෂෙන්ම මැටව කොමසාරිතුමා සම කොමිසමත්ෙක් කසාකච්චා කරලා විදාායක ජනාධිපතුමා විසින්. ජූනිමාසේ දෙවේෙන් දට ඉස්සල්ලා නවත දෙනයක් ප්‍රකාශයට පත් කරලා. ඒ ප්‍රකාශිත දීනයට අවශ්‍ය සියලුම පහසුකම්. අත්‍යවශ්‍ය කරුණු සඳහා විදායක ජනාධිපතුමා සමඟ සියල්ම රාජ්‍ය තාන්ත්‍රක යාන්ත්‍රණය ක්‍රියාත්ම කරලා ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව නිර්මාණය කිරීමට කටයුතු කරන්න. අපේ රටක පැවැත්ම සඳහා නයිතිකභාවය සුරක්ෂිත කිරීමට නං නයිතික භාවය තියෙන්නේ අපේ රට නීතිපද්ධතිය මතනා නීති පද්ධතිය තියෙන්නේ පාර්ලිමේන්තු වෙස්පිනිස්්ට ක්‍රමයට නං එය ස්ථාපිත කිරීමට අප සියලු උත්සාහය ගැරිත් දැරගන්න ස්කිල් සියලි උත්සායෙන් අපි ක්‍රියාත්න කළිය යුතු. නිසා මේ මැතිවරණයක් පැවැත්වීම කියන්නේ දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ න්‍යායපත්වයක් කියලා කොමිෂමට ඇගිලිදික් කරන පටු පිරිසක් ඉන්න පුලුව. ඒ පටු පිරිසගේ න්‍යයපත්‍රයට අපට කතා කරන්න අවශ්‍යථාවයක්නය. මෙ රටේ ස්ථාවර බාාව ස්ටැබිල of theකන් ස්ටැබිලිටි කියන එක තේරුම් ගන්න. අපි අස්ථාවතාවකට ගියොත් අපේ මුදල් අනුමතරගන්න පාලිමීන්ටි මුදල් අනුමත කරගන්න බැරුව වනොත් අතිකරු ගෝටාවේ රාජපක් මැත්තුාව තල්ලු කරනා නීති අනකුළොව හිර කරන්න එතුමාට පුළුවන් මැතිවරණයක් තිේලා තව මාස හතරක් කැනකං පාගලිමිේන්තුේ මූලිමේ ශක්තිය ඕනෑම පැඩක් කිරීම අයිති තියෙන. එවගේම මේ පාලිමිේන්තු මැතිවරණය නොතිබ්බොත්. මේ රටේ විශාල වශයෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය වගේම, මිශාල ගැටුමක් ඇති වෙන නීතිද්ධතිය. සුප්‍රරි මුසාගගේ මැතිියත්ව එන්න වෙන නීතිය ගෙන කතා කරන්න වෙන පාර්ලිමින්තු කටතු නිසා නැති නිසා මුදල් අනුමත කරගන්න බෙර. එනිසා උපක්කම ශීලීව. මේ රටේ අස්ථාවර භාවික තවත් අල්ලු කරලා මේ අපි වැටලයි නාගාධීන් අප සුන්නත් දූලි කරන්න තමයි මේ කණ්ඩායමක් උත්සාහ කර. එනිසා බොහොම ආදරයෙන් දයාවෙන් සෙනහසින් කාරුණිකව අපේ මේ ජනතාවට කියා සිටින් ඕනේ. මැතිවරණයක් පැවැත්වීම කියන්නේ දේශපාලමසයෙන් කෞද දිනන්න කියෙන එක න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා රට ස්ථාවරකිරීමේ අත්‍යවශ්‍යතාවයක්. ඒකන් නයිතික අවශ්‍යතාවයක්. ඒක කරේ නැත්නම් විශාල අර්බූ දෙකරමය රට තල්ලුුවෙනවා ඒක අපි දැක්කා මහා යුද්ධය වෙලාවේ පිටටින් ඇවිල්ල දෙදස් නමේ අන්තිම කාලේ අපට ආපු බලපෑන්. අප අස්ථාවර කරන්න යුද්ධය නවත්තන්නගේ එනිසා මේ උත්සාගන්නේ අරන්ත වාදීංන එක්ක වැඩකරපු සහ රාණලත් එක්ක වැඩ කරපු එල්ටට ඇත් එකක වැඩකරු පිරිස්සොල්ට දැන් යන එනමන් නැතිවෙලාතිය. එනිසා අස්ථාවර රටක් අස්ථාවරතාවයට තල්ලු කිරීම තමයි මේ උත්සාහයින් ස ඇත්තරම රටේ නීතිය ප්‍රකාරව වි්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ පවත්වන්නේ රටේ සුබසිද්ධිය සඳහ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නීතියනකූල පද්ධතිය දිරයට ගෙනියන් අයිතික බාව සුරක්ෂි කරන්න ඉතින් මැතිවරණයක් තියන්න මනාධතියන බාධක කිය බලලා බාධාවන්න වලට අපි මූුණ දෙන්න ඕන කොවි වසංගතයේදී අපට මුණදීම සඳහා අපි දැන් ගිය ෞද්ධ ැලූත් එකසිය නම දෙනෙක් මැරල තිබුණ ඩෙංගු නිසා ඊට කලින් අවුරුදධ එකසිය පනස්හයක් එතකොට ඩංගෝලිින් එකසිේ හයක් මැරුවකයා ලංකාම වහලා තිබු නෑ. දැන් ඒක නිසා මේ අවුරුදේ මේ වෙනට හදදෙනෙක් ජීවිතක්ෂයට ඇත්ත අප ජීවිත නැතිවෙලා තියෙනවා. එවුනාට බෝවෙන වේග වැඩි වුනොත් අපි විශාල අරබූධයකට යනවා. ඒකට අවශ්‍ය සියලුම කටයුතු කරලා නිසා. රට ස්ථාවර පාලට පත්කිරීම අපට තන්දයක්ත්‍ර යන්න මැතිවරණයට යාමට මොනාද තියන බාධාව අපිට චන්දය පවත්තනකොට මැතිවර කොමසාරරිස්්්‍රමා ක සාකච්චා කරලා. පහසුකම් සපයලා යාරෙන් යාරය ඇත ඉඳලා. මැතිවරණයට අවශ්‍ය තියෙන කාමර ප්‍රමාණ මැතින වැඩි කරන්න පුළුව. චන්දය ප්‍රකාශ කරන තින අවස්ථා මැඩිරන්න පුළුව. හමුද ආත් එකතුවෙලා අපේ තැමත් තැල් අන්සල් පුළල ලියුම් ෙධහරින්. ෙදහැල තැපල් දෙපාත්ුවේන්තුටු කරන්න පුළුවන් දෙ අපි දන්නවා කොරෝන වෛරසේ බෝවෙන්න්න පුළන් අවස්ථාවන්කම ඒව ඇත්තලා අවශ්‍ය වෙන ැ වෛ්‍යවරුන් වැඩකරනවාන. මේ රටේ වෛද්‍යවරුන් ගිහිල්ලා ඒ අව්‍ය ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා වැඩකරනවා ලෙඩ්ඩුතෙක්. ඇති ඒගේ වැඩ කරන්න සිද්ධ වනා මැතිවන කොමසාරස්ක නිල්ධරින් දහදහත පාලස්ථාර වැඩ කරලා මේක නොකොරොත්. පෙන ප්‍රශ්න තවරුම් ග්ඩු. මැතිවරණයක් පැවත්වේ නැත්තන්ෙන ප්‍රශ මැතිවරණය නොපවත්තා තියෙන ප්‍රශ්නයට අල විශාල ගැමුරු ප්‍රශ්ණයක්. මේ රට අර්බෝධයකටම යන. අස්ථාවර වෙන. එක නිසා අපි මේක දේශපාලෙන් අවස්ථාවාති දේශපාලයෙන් හිතන් නැතුව. මැතිවරණ ප්‍රකාශකල තියෙනවාන මැතිවරණ අවසේ සියලුම ශක්තිය යද්දල. අපි ක්‍රියාත්මක වෙන්න පුළුවන් අපට එක දවසක මැතිවරණය තියලා එදා ගැනලා ගැනලා ගැනල ඉවර කරන්න බැරණ මැතිවරණය තියෙනකොට යාර දෙගෙන් දෙකට ඉදල ඇතින් ඉන්න ඕඩනම් ඒහම කරලා පලවෙනි දවස බැර දෙවිනි දසක් දවස් දෙක් චන්දය ප්‍රකාශකිරීමේ හැකිය විදිය අයිතිනවා. ඕන්නන් දවස් දෙකක් චන්දය ප්‍රකාශක කරන ඒවගේම වසම්බොලින් වසම්බලට චන්දපෙට්ටි ප්‍රමාණය තැන් වැඩි කරන. මනාහරි අපි උත්සායක් කරන්න ඕනේ දැන් අපි තුට දවස්හතලයක් කිීවෝල ඉදරජ කිය ජතිකඇැට ඇමරිකාාව හිතුවේ නෑනි. එංගලන්තේ හිතුවේ නෑනී අපටි මෙයෝ කරන්න සිද්ද වුණ. දැයි ඉතාාව සාර්ථකව වයේ කොරියාව ජනාධපතිවරණය තියලා ජනාධපතිවර ප්‍රකාශයට පත් කරන. අපිට වඩ ප්‍රමාණයක් මැරලතින අපට වඩ ලෙඩ්ඩුම් ප්‍රමාණයක්ක් හෙරටේ ස්වාගෙනතියනවා. අපටට ඉතාම ගැඹුරුවෙන් මිදරේ ලෙඩේ හැම තැනව බෝවෙනත්. එක නිසා, මේ ප්‍රටේ ස්ථාවරභාවය නයිතික අවශ්‍යතාවය එවගේම මෙ කළ යුතුයි කියන එක. ජනි මාසි දෙවන් දඩිස්සරලා මැතිවරණය පාත්තන් පුළුවන් සියරුම දෙවල් කල්පනා කොර. සමහරි විට මැතිවරණය කිට්ටුවට එනකොට නීති රීතිගේන්න පුළුවන්. අපට පුළුවන් ප්‍රසිද්ධ දැීම් තහන මිනි අත්පත්ත්‍රිකා බෙදනවාන මෙහෙමයි වෙන්න ඕනේ රැස්ීම් තියන ප්‍රසිද්ධිය තැන්ගෝල ප්‍රකාශකිරීම හම ජනතාව ගැවිසන ක්‍රමයන් ඇත් කරන්න අලුත් ක්‍රමවේදී නීති පද්ධතියයි නැත්තං මැතිර කොමසාරකින් ස සෞඛ්‍යන්සේ උපදෙස් මත අලුත් ක්‍රමවේදී අනුගමනය කරන්න සිද්ධ. ඒ අප ඉ යුද්ධ තැන්ගේ ගිහිල්ල නාමයෝජනදී පුරටනේ මේ රටෙන් හතරෙන් එකක් අවුරුදු විසි හතක් සාමකකමි තත්ව ඇත්තිබුනෑ. හැබැ ි පළත් ප පාලාත්පාලන අයතනල පළත් සභාවල චන්ද තියලා අපි මේ රටේ මහමැතිවරණ තියලා පාර්ලිමිේන්තුව ස්ථාපිත කරපු රට. එක් අවුරුදු හැත්තෑ දෙකකට වඩක් කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුක් හිටියරටක් ඔය ප්‍රජාතන්ත්‍රවාදය කැට්ටන් ලටික ප්‍රජාතන්ත්‍රවාදයනින් කතාකරු මිනිස්ස දමයි අද කියන්නේ ජන්දයතියනය කල්දානි කිය. එක නිසා බෝමෝ ඕනෑ කමින් කියනවා චන්දය කියන්නේ කෞද්ද තෝරාපත්වෙන්නේ කවද මැතිවර ඉිරිපත්වර කියන එක නෙමයි චන්දයෙන් තෝරාපත් කරන්නේ මේ රට පාලනය කිරීමේ යාත ආයතනය යාන්ත්‍රණය ආන්තරණය බිමදාලා එංජින එක කඩලා බිමදාලා ඇංජින එකක් නැතිර වාහන ඇදවන්න්නම මේ රට යන්න බැරවිෙන.දේක නිසා අතිකරු ගෝටාපය රජපක්ෂ මැත්තුමාගේ උත්සාහය ස්ථාපිත කරලා. මේ රට එක තලයකට ගෙනියන්. අග්‍රාමාත්‍යය ගරු මහින්ද රාපක්ෂ මැතුම ඇතුටු කැබිණ බ්ඩලය සියලුම ශක්තිය යොදනාවා මේ කොරණ වෛරසයෙන් මුදවාගෙන ප්‍රජාතන්ත්‍රවාදේ ස්ථාපිත කරලා මේ රට ජයග්‍රහහිනි මතවට ගෙනියන්. ජාත්‍යන්තරයේ බලාගෙන න්නවා. ගරු. හිදරජ පක්ෂ ැතුමයි එකක සාකච්චා කරලා අපට උදව් කරන්න උපකාර කරන්න ආදර්ලබත් දේවා අවිහිර කිරීම සුදුසු නෑ කෙලයි ම හිතක් ත ම කල්ලරවා ප්‍යනමෙන් හට තත්තර ගෙනව හමුදාව සහ සෞන්ශය රජය කරපු දෙයක් නෑක ඇකට අඋත්තර දෙන්නඩඇන් නරකෑ ොකොද ඒ ැනෙ ඉස්කෝලි ිය දෙක පාස් ළමයක්ක දන්නවා හටක් පාලය කරන්න කොහොමද කියල ඒ ගන්න න්න තියි තම යු කියන්න විදාායක ජනාධපතිතුමා හැටියට ඒවගේ ස අප තියන සම්පූර්ණයම අපේ නායක හැටියට එක ඇන්නේ ත්‍රවිධහමුදා පොලිසියේ ප්‍රධානය නායක හැටියට හින්න රටේ ජනාධිපති කැබිනට්කගේ ප්‍රධානය ජනාධිපති රටේ පධැන හෙඩෝස්ටේට් ටේ පලවෙනි පුරවඇසිය ජනාධිපති එතකොට මයි මේ බල එන්න කැබිනට් මණඩලේ. එඇතු කැබිනට් මණඩලේ සැ විදායක ජනාධපතියෙනෙක් ගැන්නේ විධායකය විදායකයට යටින් තමයින්නේ ලේකම්බරු සහ ආයතන ප්‍රධානී.ඇතුොත් ත්‍රවිදහමුදාව හෝ වේවා. සෞඛ්‍යන්ශය හෝේ තියෙන්නේ අමාත්‍යංශවල තින්න නියෝගසාහ නිර්දේශ මත ක්‍රියාත්ම කරක්. තේනිසායි ඒ සරලදේ දන්න ඇති ඇය තමයි කියන්නේ. මේ රට නිකාම ගිල්ල සෞඛ්‍ය ශේෂත්‍රයයි ත්‍රවිදහමුදාවයි. සේනාදිනායකෙක් නැතුව ඔටෝමැටික් වැඩ කරග මෙ හෝ මේ මෝඩ කතාන්න එද නිසා ඒ වෙච්චායගේ මහන්සය කැපවීම අපි අඩුකොට සලකන්න කැමති නෑ. එනිසා හදන්නේ මේ විදාායකෙන් කරන ලද සේවාව සහ විදායකයේ අනමත ක්‍රියාත්මක වෙච්ච ඒ මහන්සවෙච්චි සියරු පිරිසතර ගට්ටනයක් ඇති කරන්න. හැපිමක් ඇති කර ඕහගේ කරුණු සඳ අපි සාකච්ඡා කරන්නරක